සහ වර්තමාන තත්ත්වය ගැන ඔබ දැනුවත් කිරීමටයි. මේ වසරේ ජනවාරි මාසයේදී කොරෝනා වෛරසය පිළිබඳ ලෝක අවධානය යොමු වෙද්දී චීනයේ වූහාන් ප්‍රදේශයේ ඉගුණම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 34 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමට මා තීරණය කළා. ඒ වෙන විට කිසිදු කොරෝනා වෛරසය ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වී නොතිබුණත් මෙම වෛරසයෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා අපි ජනවාරි මස 26 වෙනිදා විශේෂ ජාතික කාර්ය සාධක කමිටුවක් පිහිටවන්නට කටයුතු කළා. ජනවාරි මස 27 වෙනිදා ලංකාව තුල ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිත යා ලෙස ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටි චීන ජාතික කාන්තාවක් හඳුනා ගන්නු ලැබුවා. ඇයව වහාම IDH රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාල කළා. ඇය පෙබරවාරි 19 වනදා වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ලංකාවෙන් පිටව ගියා. අපි විශේෂ ගුවන් යානයකින් ලංකාවට රැගෙන එන ලද ශ්‍රී ලාංකික සිසුන් මත්තල ගුවන් තොටුපළේදී නිරෝධනයට ලක්කොට දියතලාවේ විශේෂයෙන්ම සකස් කළ නිරෝධනය මධ්‍යස්ථානයකට ගෙන ගියා. ඔවුන් කඳවුර තුළ දින 14ක් නිරෝධනයට ලක්ව පෙබරවාරි මාස 14 වෙනිදා සුරක්ෂිතව නිවෙස් බලා ගියා. මේ කාලය තුලදී ගුවන් තොටුපළෙන් ලංකාවට පැමිණෙනන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මූලික පරීක්ෂාවන් ගුවන් තොටුපළේදීම සිදු කරන්නට ඒ වගේම ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමටත් අපි කටයුතු කළා. පෙබරවාරි 26 වෙනිදා ආසාදිත චීන කාන්තාව හඳුනා ගැනීමෙන් පසු මාසයක් පමණ කාලයක් තුල අනෙකුත් කිසිදු රෝගියෙක් ගැන වාර්තා වූයේ නැහැ. චීනෙන් පිට වෙනත් රටවලටද වෛරසයේ අවදානම පැතුරන නිසා ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය යන රටවලින් පැමිණෙන ගුවන් මගීන් දින 14කට නිරෝධනයකට ලක්කිරීමේ තීන්දුවක් ගත්තා. ඒ තීරණය ගත්තේ මාර්තු මස 10 වෙනිදායි. මේ අනුව කන්දකාඩු හා පූනානි නිරෝධනය මධ්‍යස්ථානය වෙත මගින් යොගු කිරීම ආරම්භ වුණා. මෙය මුලින්ම ආරම්භ වූ අවස්ථාවේ ඔබ දන්නවා ඉතාලියේ හා කොරියාවේ සිටි පැමිණි යම් මගින් දැඩි ලෙස විරෝධය පෑ අතර නිරෝධන මධ්‍යස්ථානය වෙත ගෙන යන අතර පැන යාමට පවා සමහරුන් තත්කොට තිබුණා. මාර්තු මස 11 වෙනිදා අපට කොරෝනා ආසාදිත පළවෙනි ශ්‍රී ලාංකිකයා වාර්තා වුණා. ඒ ඉතාලි ජාතික සංචාරකයන්ට මඟ පෙන්වන සංචාරක උපදේශකවරයෙක්. නිරෝධන මධ්‍යස්ථාන තුල හා ඉන් පිටත අප විසින් කරන ලද පරීක්ෂණ වලින් තව තවත් ආසාදිතයන් හමුවන්නට පටන් ගත් අතර මේ වන විට ආසාදිතයන් 40 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මාර්තු 10 වෙනිදා සිට ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය හා ඔස්ට්‍රේලියාව නිරෝධනයට එකතු වුණා. අද වන විට එංගලන්තය, බෙල්ජියම, නෝර්වේ, කැනඩා, කටා හා බහරේන් රටවලින් එන අයත් නිරෝධනයට ලක් වෙනවා. හෙට සිට නැවත දන්වනතුරු සියලුම සංචාරකයන්ගේ පැමිණීම අපි නවතා දමනු ලබනවා. අපි නිරෝධනය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඉහත සඳහන් රටවලින් ලංකාවට පැමිණි සෑම දෙනෙක්ම මෙන්ම
ඔවුන්ගේ ළඟම ඥාතීන්ද හඳුනාගෙන ඔවුන්ගේ නිවාසවලම ස්වයං නිරෝධනයකට ලක්කිරීමට අපි තීරණය කොට තිබෙනවා. මේ සඳහා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ග්‍රාම නිලධාරීන් යොදවන අතර ඔවුන්ට සම්පූර්ණ සහාය දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. වෙනත් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස මා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි රජයෙන් විශේෂ නිවාඩු දිනයන් ලබා දුන්නේ වෛරසය පැතිරීම අවම කිරීමටයි. එනිසා එය නිසි අයුරින් භාවිතා කිරීමට නම් ගමන් බිමන් සමූහ වශයෙන් එක්වීම, උත්සව හා සාද වලින් සම්පූර්ණයෙන් වැළකී සිටිනා ලෙස මා ඉල්ලා සිටිනවා. මේ තත්ත්වය පාලනයට මෙතෙක් අපගෙන ඇති ක්‍රියාමාර්ග හා ඔබ විසින් ඔබට ලබා දී ඇති උපදෙස් පිළිපැදීමත් මත මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් පාලනය කරගන්නට අපට හැකි වෙනවා. රජයක් වශයෙන් රටේ ජනජීවිතය පවත්වාගෙන යෑම අපේ මූලික වගකීමයි. ජනතාවගේ විවිධ අවශ්‍යතා ඉටුකිරීමට රජය මැදිහත් විය යුතුයි. රටේ අද සමහර පළාත්වල මේ වන විට නියගයක් පවතිනවා. ඒ පළාත්වල ජනතාවට අපි පානීය ජලය ලබා දිය යුතුයි. සමහර පළාත්වල යල්කන්නේ වගා කටයුතු ආරම්භ කිරීමට මඩ පොහොර ලබා දිය යුතුයි. තවත් පළාත්වල අස්වැන්න නෙලන නිසා රජය මිලදී වී මිලදී ගැනීමට කටයුතු කළ යුතුයි. එළවලු වෙලාවට මිලදී ගත්තේ නැත්තම් එළවලු ගොවියන් අසීරුවට පත්වෙනවා. ඒ වගේම එළවලු අකණ්ඩව වෙළඳ පොළට ගෙනීමත් අවශ්‍යයි. ඒ වගේම ජීවන වියදම අපි පාලනය කළ යුතුයි. ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් රාජකාරීවල යෙදෙන්නේ නැත්තම් මේ සියල්ල අඩාල වෙනවා. අපි තීරණ ගත යුත්තේ සමස්තයක් දෙස බලලයි. නොවැම්බර් 16 වනදා අප ලද ජයග්‍රහණයෙන් පසු අපට පිහිටුවන්නට හැකි වූයේ සුළුතර රජයක්. මා බලයට පත්වන විට පසුගිය ආණ්ඩුව විසින් අයවැයක් සම්මතකට තිබුණේ නැහැ. රට පවත්වාගෙන ගියේ අතුරු සම්මත ගිණුමකි. බොහෝ අත්‍යවශ්‍ය ගෙවීම් සඳහා මුදල් අනුමතකට තිබුණේ නැහැ. පොහොර සඳහා, බෙහෙත් සඳහා, ආහාර සපයුම් කරුවන් සඳහා, ඉඳිකිරීම් කරුවන් සඳහා මුදල් ගෙවා තිබුණේ නැහැ. අපි මේවා සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගන්නට උත්සාහ කළා. එයට විපක්ෂයේ සහාය ලැබුණේ නැහැ. මේ තත්ත්වයේ යටතේ මා ඔබට පොරොන්දු වූ වගකීම් ඉටු කිරීමට පුළුවන්කමක් තිබුණේ නැහැ. සුළුතර ආණ්ඩුවකට මේ මුදල් පාර්ලිමේන්තුව තුළ අනුමත කරගන්නට බැහැ. ඒ නිසා තමයි මට ලැබුණු පළමු අවස්ථාවේම පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර නව රජයක් පිහිටුවා ගැනීමට මැතිවරණයක් කැඳවනු ලැබුවි. පාර්ලිමේන්තුව විසිරීමත් සමග විවස්ථාවෙන් ලැබුණු බලතල අනුව මා අතුරු සම්මත ගිණුමක් අනුමත කළා. ඒ අනුව අත්‍යවශ්‍ය වියදම් සඳහා මුදල් ගෙවීම ආරම්භ කළා. වත්මන් ආපදා තත්ත්වයට මුහුණ දීමටත් අපිට හැකි වුණේ ඒ නිසයි. නමුත් මැතිවරණයක් පවත්වා අලුත් ස්ථාවර රජයක් ස්ථාපිත කොට නව අයවැයක් සම්මත කොට සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මා ඔබට දුන් පොරොන්දු වූ පරිදි සහන ලබා දීම, රැකියා ලබා දීම, කෘෂිකර්මය නගා සිටුවීම ඇතුළු සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා පරිණත දේශපාලඥයෙක් වූ, ජනතා ජනාදරයට පත් වූ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් ප්‍රබල රජයක් බිහිකිරීමට මා වටා එක්වන ලෙස මා ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ රජය නිසි ලෙස පවත්වාගෙන යෑමයි. මොනම හේතුවක් නිසාවත් රජය අකර්මණ්‍ය වන්නට ඉඩහරින්නට බැහැ. අප දුරදිග නොබලා කටයුතු කළොහොත් සාමාන්‍ය ජනජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය හැකියි.
නායකයන් ක්‍රියා කළ යුත්තේ ආත්ම විශ්වාසයකින් යුක්තවයි. ජනතාව තුළ අනිසි බියක් ඇති නොකළ යුතුයි. අපි මේ අවස්ථාවේ කළ යුත්තේ ලංකාවට වෛරසය ඇතුල්වීමට හා එය රට තුළ පැතිරීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඒ සඳහා කළ යුතු දේ අප දැනටමත් හඳුනාගෙන ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය බලතල සහිත කාර්ය බල සාධක බලකායක් අපි ඇතිකර තිබෙනවා. අපි මින් පෙරත් අභියෝගවලට මුහුණදී ජයගෙන තිබෙනවා. අපි අභියෝගවලට මුහුණදීමට සූදානම්. ඒ සඳහා අපට අවශ්‍ය වන්නේ එකමුතුකමයි. ඒ නිසා මා ඉල්ලා සිටිනවා ජනතාවට මේ අවස්ථාවේ වගකීමෙන් කටයුතු කරන ලෙස. මේ අතර ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසු කිරීම සඳහා ඔවුන්ගේ පරිභෝජන තත්ත්වය තහවුරු කිරීමට මා අදහස් කරනවා. සහල් සැපයුම දැනටමත් ස්ථාවර කොට තිබෙනවා. රටේ ජන ජීවිතයට බාධා නොවන පරිදි අවශ්‍ය රාජ්‍ය සේවාවන්, බැංකු, මූල්‍ය, වෙළඳ කටයුතු, ප්‍රවාහන කටයුතු අවම පිරිස් යොදා කිරීමට සැලසුම් කොට තිබෙනවා. සෑම වෙළඳ සැලකම අද රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකට විකිණීමට මා නියෝග කොට තිබෙනවා. එමෙන්ම සැමන්ටින් එකක් රුපියල් 100කට ලබා දීමටත් කටයුතු කරනවා. තවත් සහන ඉදිරියේදී ලබා දීමට ක්‍රියා කරනවා. රටේ ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6කට නතර කිරීමට මම නියෝග කරනවා. එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4%ක පොලියකට ලබා දීමට කටයුතු කරනවා. ඔබ මා කෙරෙහි තිබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන බවට මා ඔබට සාතික වෙනවා. ඔබෙත් මගේත් රට අද සුරක්ෂිතයි. තෙරුවන් සරණයි. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.